අපි 50ට වීටික මිලදී ගන්න හදනවා. ඒතර වී මෝල් මහත්තයෝට මොකද කරන්නේ? 52කට නැග්ගනවා. ඒතර ගොවියෝ ගිහිල්ලා ඔක්කොම වීටික ඒගොල්ලන්ට දෙනවා. ඒගොල්ලෝ ගොවියගේ වී වලින් 80ක් 52කට ගන්න. අන්තිම වී 100ට 10 නැත්නම් 5 රුපියල් 65ට 70ට ගන්න. ඒකලා ආණ්ඩුවට ඇවිල්ලා කියනවා අපි වී මිලදී ගත්තේ රුපියල් 70ට 125ට හාල් විකුණන්න දෙන්නේ කියලා. මේක නවත්තන්න තමයි අපි මේ සංචිතය ගන්න තීන්දුව කරේ. ජනාධිපතිතුමා කිව්වා කිසි දෙයකට බය වෙන්න එපා. 50 සහතික මිල තියන්න. ඔබ වී මෝල් හිමියත් ඇත්ත තරඟකාරී මිලට යන්නේ කියලා. මම අද රෑ 12 ඉඳලා තෙත වී කිලෝ එක රුපියල් 44 ඉඳලා 46ට මම වැඩි කරනවා. නාඩු 50 ඉඳලා මම අද රෑ 12 ඉඳලා 52ට වැඩි කරනවා. මම සම්බර රුපියල් 52 ඉඳලා 54ට වැඩි කරනවා. වී මෝල් මහත්තුරු 55ට වී ගන්නවා නම් මමත් යනවා 55. වී මෝල් මහත්තුරු 60ට ගන්නවා නම් මමත් යනවා රුපියල් 60ට වීටික් ගන්න. අපි හාල් කිලෝ එක 94ට දෙනවා. අපිට වෙන පාඩුව රජේ විසින් අපි දරනවා. දැන් අපි මෝල් හිමිය මහත්තුරුන්ට අපි කියනවා පුළුවන් නම් මිල වැඩි කරන්න වී අලෙව මණ්ඩලය ඇස්ති ඔබට තරඟය දෙන්න කියලා. ඕනෙම ගොවියෙකුට වී අලෙවි මණ්ඩලයට පවතින මිලට වී දෙන්න පුළුවන්. ඒ මෝල් හිමිය දෙන මිලටම අපිත් වෙලට ඇවිල්ලා හෙට උදේ ඉඳලා වීටික මිලදී ගන්න. ලක්ෂ 3ක් නෙවෙයි ලක්ෂ 6ක් අපි වී මිලදී ගන්න. වී මෙට්‍රික් ටොන් 6ක සංචිතයක් අපි තියා ගන්නවා. කිසිම මෝල් හිමියෙකුට තමන්ට ඕනෙ විතර වී මිල වැඩි කරන්න අපි දෙන්නේ නැහැ මේකන්. ගොවියට හොඳ මිලකට වී ටිකක් දෙනවා. පාරිභෝගිකයකට සාමාන්‍ය මිලට හාල් ටිකක් දෙනවා. නාඩු කිලෝ එක 97යි සම්බා 99යි. රුපියල් 100ට එහා විකුණන්න බෑ. ලබන අවුරුද්දේ ලංකාවේ ලොකුම මෝල් අපි පටන් ගන්නවා. Pan Asia Bank, Sabarinma Sri Lankaya.